CS TV ලොවම දකින ඔබේ ඇස. අපේ දුටුගැමුණු මහරජතුමාට හිටියා යෝධයෝ 10 දෙනෙක්. පුස්සදේව, වේලුසුමන, තේරපුත්තහබය, මහාබරණ, සුරණිමල, ගෝඨයිම්බර, මහාසෝන, කච්චදේව, ලබියවසබ, නන්දිමිත්‍ර මේ වගේ යෝධයෝ. අපි මේ යෝධයෝ කවුද කියලා එකින් එක කෙටියෙන් හඳුනගමු. පුස්සදේව කියන යෝධයාගේ උපන්ගම සිතුල්පව විහාරය ළඟ තිබුණ ගොඩිගමුව. මේ පුස්සදේව යෝධයාගේ තාත්තගේ නම උත්පලය. මෙයාට ටිකක් සල්ලි තිබුණා. වංශවත් පුද්ගලයෙක්. එක දවසක් ගමේ පන්සලේ බෝධියකාව සෙල්ලම් කරමින් හිටපු පුස්සදේව එතන තිබුණ හක්ගෙඩියක් දැකලා ඒක අතට අරගෙන පිම්බා. මේකෙන් ආපු හඬ බොහෝම ඈතට ඇහුනේ මහා ලොකු විශාල ഘോഷාවක් විදියට. ළමයි මිනිස්සු වගේම කැලේ හිටපු සත්ත්වයෝ තේ මහා හඬින් බියටපත් වුණා. මෙන්න මේ සිද්ධියත් එක්කම පුස්සදේව කවුරු අතරත් හුඟක් ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි පුස්සදේව දුන්නෙන් විඳින්නත් මහා හපනෙක්. එහෙම තමයි ඉතිහාසය සඳහන් වෙන්නේ. ඔය විජිතපුර සටනේදී ඔහු ඔය හක්ගෙඩිය පිඹලා එලාර රජතුමාගේ සේනාව බියවැද්දුවා කියලා කතාවක් තියෙනවා. එලාර රජතුමාගේ මරණින් පස්සේ එතුමාගේ බෑනා බල්ලුක දුටුගැමුණු රජතුමාත් එක්ක සටනට ආවා. මේ බල්ලුක එදා දුටුගැමුණු රජතුමාගේ මුවට දුන්නෙන් විඳින්න උත්සාහ කරපු අවස්ථාවේ පුස්සදේව බල්ලුකගේ කටට දුන්නෙන් විද්දා කියලා තමයි කියන්නේ. මේ විජිතපුර පැවති සටනින් පස්සේ පුස්සදේවත් පින්දහම් කරමින් ජීවත් වුණා කියලා තමයි කියන්නේ. වේලසුමන යෝධයා ගිරි ජනපදයේ කුඩුම්බියන කියන ගමේ නායකයා තමයි වසඹ කියලා කියන්නේ. මෙයාගේ පුතාගේ නම වේලසුමන. වසඹගේ මිත්‍රයෙක් හිටියා සුමන කියලා. මේ ගිරි ජනපදයේ කුඩුම්බියන ගමේ පාලකයා ළඟ අශ්වයෙක් හිටියා. මේ අශ්වයා පාලනය කරන්න කාටවත්ම බෑ. වේලසුමන ඌව මෙල්ල කරලා උගේ පිටේ නැගලා වේගෙන් ගමන් කළා. මේක දැකපු සුමන පුතේ උඹ නම් කාවන්තිස රජතුමාගේ සේවයට තමයි ගැලපෙන්නේ. එහෙම කියලා එයා යව්වා කාවන්තිස රජතුමාගේ සේවයට. විහාර මහදීපයට දොළදුරක් ඇති වුණ වෙලාවේ එලාර රජතුමාගේ යෝධයන්ගේ ප්‍රධානියාගේ හිස්ස සිඳලා කඩුව මත ඉඳලා දිසාවෙන් දියනාන්න ඕනේ කියලා කිව්වනේ. අනුරාධපුරයට ගිය වේලසුමන යෝධයා එලාරගේ රණමද්දව අසු උපායකින් අරගෙන එලාරගේ අගනුවරටම ඇවිල්ලා කාවන්තිස රජතුමාගේ වේලසුමන යෝධයා මමයි, හැකිනම් අල්ල ගන්නවා කියලා කෑ ගැහුවා. එලාරගේ මහා යෝධයා වුණ නන්දසාරති වේලසුමන පසුපස පැන්නුවත් වේලසුමන ඔහුගේ හිසත් කපාගෙන ඒ හිසත් අරගෙනම කඩුවත් එක්කම විහාර මහදේවිය හම්බ වුණා. එලාරට විරුද්ධව ඇතිවෙච්ච සටනේදී අතිමහත් සේවයක් කරපු වේලසුමන තුටුකැමුණු රජතුමාට හිටපු හොඳම අසරුව බව ජනප්‍රවාදයේ කියවෙනවා. තේරපුත්තාබේ යෝධයා රුහුණු රටේ කොටගල කියන ගමට ළඟින්ම තිබුණ ගමක් තමයි කන්ති ග්‍රාම කියලා කියන්නේ. රෝහණ කියලා ප්‍රභූවරයෙක් මේ ගමේ හිටියා. මෙයාට හිටියා අබේ කියලා පුතෙක්. අවුරුදු 12 දි මේ අබේට ඇතිකුගේ කාය ශක්තිය තිබුණා කියලා තමයි කියන්නේ. මෙයාට විශාල යකඩ පොල්ලකින් ගහේ කඳට ගහලා බිම දාන්න පුළුවන් කමක් තිබුණාලු. පොල්, තල් මේ වගේ ගස්වල කඳට ගහලා මේ විදිහට මෙයා ගස් බිම දැම්මා. රෝහණ ප්‍රභූවරයා සුමන කියන භික්ෂුවගෙන් බණ අහලා මහණ වුණාට පස්සේ අබේටත් මහණ වෙන්න හේතුණා. පස්සේ මෙයා තේරපුත්තහබේ කියලා තමයි මහණ වුනේ. ගෝඨයිම්බරගේ අහඹ මුණ ගැසීම හින්දා ගෝඨයිම්බර යෝධයා තේරපුත්තහබේ සාමණේරයන් වහන්සේ කෙන රජතුමාට කිව්වා. රජතුමා රාජ්‍ය සේවයට එන්න කියලා මේ භික්ෂුවට කිහිප වාරයක්ම පණිවිඩය එව්වා. හැබැයි මේ තේරපුත්තහබේ භික්ෂුව කාරුණිකව මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා. ඒත් රට ජාතිය ආගම ගැන හිතපු ඔහු සිවුර හැරදාලා රාජ්‍ය සේවයට ආවා. විජිතපුර පැවති සටනේදී විශාල යගදාවකින් පහර දෙමින් තමයි ඔහු සටන් කළේ. සටනින් පස්සේ ලබා දුන්න සියලුම තනතුරු, තෑගි භෝග ඔක්කොම ප්‍රතික්ෂේප කළා. තේරපුත්තහබේ යෝධයා නැවතත් මහණ වෙලා රහත්භාවයට පත් වුණා කියලායි කියන්නේ. මහාබරණ යෝධයා මෙයා ජීවත් වුණේ කපු කඳුර කියන ගමේ. මෙයාට බරණ කියලා නම තිබ්බේ මෙයා උපන් දවසේම මෙයාගේ තාත්තට නිදාහනයක් හම්බෙච්ච හින්දා. මෙයාට හිතාගන්න බැරි තරමේ කාය ශක්තියක් තිබුණ පුංචි කාලේ ඉඳන්ම. හාව පස්සේ ගිහින් පයින් ගහලා මරා දාන්න තරම් ඔහුට වේගෙන් දුවන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය කෙනෙක්ට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මෝව පස්සේ දුවලා අල්ලගෙන දෙකකුලින් ඔසවලා පොළවේ ගහන තරම් මොහු හපනෙක් වුණා. ගමේ තිබුණු කුඹුරු වල්ලූරන්ගෙන් බේරගන්න එක ලේසි කටයුත්තක් නෙවෙයිනේ. අන්තිමේදී මහාබරණ යෝධයා තනියම තමන්ගේ ගමේ කුඹුරු ඌරන්ගෙන් බේරගත්තා. අල්ලගන්න ඌරු කරකවල පොළවේ ගහලා මරලා දැම්මා. දවසක් රජතුමා මෙයාගේ කාය ශක්තිය කොහොමද කියලා විමසලා බලන්න තීරණය කළා. හීලෑ වෙච්ච නැති දරුණු අශ්වයෙක් පෙන්වලා මෙයාව ලුහු බැඳලා දාන්න කියලා මහාබරණට අණ කළා. අශ්වත් එක දුවන එක ලේසි නෑ. මහාබරණ ලඟ වෙනකොටම අශ්වයා ඉස්සරහට යනවා. කොහොමද අන්තිමට මහාබරණ අශ්වයා පසුපස පන්නලා උ මෙල්ල කරලා ගස් බැඳා කියලායි කියන්නේ. මේ සුරනිමල යෝධයා මෙයාගේ තාත්තගේ නම සංඝ. සංඝ පදිංචි වෙලා හිටියේ කීලවැව කියන ගමේ. මෙයා ටිකක් ධනවත් කෙනෙක්. මෙයාට දරුව 7 දෙනෙක් හිටියා. මේ දරුව 7 දෙනාගෙන් බඩපිස්ස තමයි නිමල කියලා කියන්නේ. දවසක් මේ නිමල දීගාබේ කුමාරය හම්බ වෙන්න ගියා. දීගාය කුමාරය අහනවා, "ඔබ කවද්ද ගෙදරින් ආවේ?" නිමල කියනවා, "අද උදේ." "මොනවා? මෙන්න බෑ."
රත්මෙච්චර දුරක් නිමල කිව්වා. ඔව් නිමලගේ කතාව ඇත්තක්ද කියලා පරීක්ෂා කරන්න දීගාභය කුමාරයා උපායක් යොදවන. දරුවා මගේ මිත්‍රයෙක් ඉන්නවා කුණ්ඩල කියලා මිහින්තලේ ද්වාල මණ්ඩල කියන ගමේ. ඔබට පුළුවන් ද යාට ලියුමක් දීලා එන්න. ඉතින් නිමල වහාම කුණ්ඩල හම්බුණා. කුණ්ඩල අහනවා කවද එන්න පිටත් උනේ? අද උදේ මේ පිළිතුරෙන් බමුණ පුදුමයටපත් වුණා. මෙච්චර දුරක්? එහෙනම් ගිහින් නාලෙහෙ මෙන්නකෝ කෑම ටිකක් කන්න කියලා නිමලට කිව්වා. නිමල මිහින්තලේ වැව තියෙන තැන දැනගෙන හිටියෙත් නැහැ. එහින්දා ඔව් අනුරාධපුරයට ගිහිල්ලා තිසාවැවෙන් දිනාගෙන ජයශ්‍රී මහබෝධියත් වැඳ පුදාගෙනම ආපහු ආවා කියලා තමයි කියන්නේ. කුණ්ඩල ඔහු ගියපු ගමන් අහලා විමතියටපත් වෙලා නිමලව දුටු ගැමුණු රජතුමාට බාර දුන්නා. එතකොට නිමලගේ වයස අවුරුදු කීයද දන්නවද? අවුරුදු 12යි. දුටු ගැමුණු රජතුමා මසුරන් 30,000ක් වටින බඳුනක් හැදුවා. ඊට පස්සේ කහවණු අමුණු තුනක් රැස් කරලා ඒ බඳුන තිබ්බා. රාපුරෝපු නැලි 16ක් තියලා කිව්වා මේක බොන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් බොන්න. මේ ඔක්කොම අභියෝගයක්. මේක කවුරුත් බාරගත්තේ නෑ මේ අභියෝගය. ඒත් හැමෝම පසුබාන වෙලාවේ නිමල ඒක බිව්වා. නිමලට නම් ගානක්වත් නෑ. අන්න එදායින් පස්සේ තමයි නිමල සුරනිමල බවට පත් වුනේ. විජිතපුර සටනේදී ගැමුණු රජතුමාට මහා සේවයක් කරපු සුරනිමල යෝධයා සටනින් පස්සේ බොහොම පින්දහම් කරමින් කාලය ගත කළා කියලා තමයි කියන්නේ. මේ ගෝඨයිම් ප්‍රයෝදයා ගිරි ජනපදයේ නිසල්විටිය කියලා ගමක් තිබුණා. මේ ගමේ හිටියා මහානාග කියලා පුද්ගලයෙක්. මෙයාට හිටියේ පුතුම 7 දෙනෙක්. ඒ 7 දෙනාගෙන් බාලම කෙනා හරිම මිටි. එහෙනම් කාගෙත් විහිළු තහළු වලටත් ලක් වෙන්න මෙයාට සිද්ධ වුණා. උස ප්‍රමාණයෙන් අඩු වුණත් කාය ශක්තිය අතින් නම් ඔහු අනික් අයට වඩා බොහොම ඉදිරියෙන් හිටියා. විජිතපුර සටනේදී ගෝඨයිම්බර යෝධයා පොල් ගහක් උගුලවාගෙන ඒකෙන් තම සතුරන්ට පහර පිට පහර එල්ල කළා කියලා කියනවනේ. යුද්ධෙන් පස්සේ ගෝඨයිම්බරට රජුගෙන් විශාල සම්පත් ප්‍රමාණයක් හම්බුණා. පස්සේ කාලෙදි ගෝඨයිම්බර යෝධයාගේ බිරිඳට ක්‍රිටිකල ජයසේන කියන යක්ෂය ආරූඪ වුණා. අන්න ඒකෙන් කෝපයට පත් වුණු ගෝඨයිම්බර ඔහුට සටනට අභියෝග කරනවා. සටන පැවතුනේ තඹපන්නි සොහොන් පිටියේ. ගෝඨයිම්බර අහසට පැනලා වම් කකුලේ සුලැඟිල්ලෙන් ගහපු පහරින් ක්‍රිටිකල ජයසේනගේ හිස කඳින් වෙන් වෙලා බිමට විසිකුණාලු. ඒකෙන් සතුරට පත් වෙච්ච ඔහු දින ගණනක් රාබීල මත් වෙලා රජතුමා හම්බ වෙන්න ගියාලු. ඔහු රාබී ඇති බව දැනගත් රජතුමා මෙයා හම්බ වෙන්න ඉඩක් දුන්නේ නැහැ. එයින් කලකිරීමට පත් වුණ ගෝඨයිම්බර යෝධයා නාගදීපයට ගිහිල්ලා සේනාසනයක පැවිදි වුණා කියලාත් කියනවා. පස්සේ රහත් බව ලබා ගත්තා කියලාත් කියනවා. මේ මහසෝන යෝධයා කරවිටි කියන ගමේ 30 කියලා ගම් ප්‍රධානියෙක් හිටියා. මෙයාගේ පුතෙක් තමයි මහසෝන කියන්නේ. මෙයා පවුලේ 8 වෙනියා. අවුරුදු 7ක් විතර වෙනකොට මේ මහසෝනත් නන්දමිත්‍ර වගේම බොහොම දැඩි කාය ශක්තියක් පෙන්නපු දරුවෙක්. ඔහුට වඩා උසින් වැඩි තල් පැල පවා උගුල දමන්නට හැකියාවක් තිබුණා කියලා කියනවා. තරුණ වෙනකොට පොල්ගස් තල්ගස් වලට බාහුවෙන් ඇනලා පෙරලා දමන්න තරම් හයියක් තිබුණලු. සමතෙක්ලු. කාවන්තිස්ස රජතුමාට ඔහු ගැන සැලවීමෙන් පස්සේ දෙමාපියන්ට බොහෝ තෑගි භෝග ලබා දීලා මහසෝන රජවාසලට ගෙන්ව ගත්තා. විජිතපුර සටනේදී බාහුවෙන් ඇනලා පෞර බිඳලා තල් ගහක් උතුරගෙන එයින් සතුරාට පහර දුන්න කියලා කියනවා. මහසෝන යෝධයත් රටට විශාල සේවයක් කරපු යෝධයෙක්. මේනි කච්ච දෙව යෝධයා ගිරි ජනපදයේ පිහිටලා තියෙන මේ ඔය තමයි මෙයාගේ උපන් ගම. මෙයාගේ එක කකුලක් කොරයි. ඉතින් කච්ච දෙව යෝධයා ඇවිද්දේ කොරගගහ. කොරගගහ ඇවිද්දත් මෙයා දුවන්න වගේම පණින්නත් බොහොම හපනේ. මෙයාට මේ හරක් කකුල් දෙකෙන් ඔසවලා හිස වටා කරකවල ඈතට විසික් කරන්න පුළුවන්. මෙයා කඩු දුනු ශිල්පියට බොහොම දක්ෂෙක්. රජතුමාගේ සේනාවට සූර්යෝ දක්ෂයෝ වගේම යෝධය සොයාගෙන ගම්දනව සෙසාරා යද්දී දේවගණත් රජතුමාට දැනගන්න හම්බුණා. ඉන්පස්සේ රජතුමා මෙයාව රාජසේවයට බඳවාගත්තේ දෙමාපියන්ට තෑගි භෝග එහෙමත් දීලා. විජිතපුර සටනේදී කච්චදේව යෝධයා සතුරන්ගේ කකුල් දෙකින් අල්ලලා හිසවටේ කරකවලා ඈතට විසික්කලා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. සටන අවසන් වුණායින් පස්සේ පින්දහම් කරමින් බොහොම දැහැමි දිවි පෙවතක් ගෙවපු කච්චදේව යෝධයා මරණින් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා කියලා ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. මේ ඉන්නේ ලබිය වසභ යෝධයා. රුහුණු රටේ විහාරවාපී ගම්මානය බොහොම ලස්සන ගමක්. ඒ වගේම හරිම පිරිසරයි. ලබිය වසභගේ පියාගේ නම තමයි මත්ත කියන්නේ. ඔහු පෙර පින් කරපු අය. මෙයා බොහොම රූමත් කෙනෙක්. විහාරවාපී ගම මොනතරම් ලස්සන ගමක් වුණත් මෙහි වතුර නන් ටිකක් හිඟවයි තිබුණේ. ගොවිතැන ජීවත් වුණ ගම්මානයේ ජනතාව එහින්දම ගොඩක් පීඩාවට පත් වුණා. මේකට පිළියමක් විදිහට වසභ ගමේ තරුණයන් කිහිප දෙනෙක්ම එකතු කරගෙන වැවක් කපන්න පටන් ගත්තා. අනිත් තරුණයෝ බොහොම ඉක්මනටම වෙහෙසටපත් උනත් ලබියට එහෙම වුණේ නැහැ. මෙයා තනියම වැව කැපුවා. විශාල පස් ගොඩවල් ඔහු තනියම එසෙව්වා. වැව හදලි වුණාට පස්සේ විශාල කුඹරකුත් හැදුවා. මේ කුඹරට කිව්වේ වසබෝධ ක්වාර කියලා. වැව වසඹ කියලායි නම් කළේ. වසබගේ හපන්කම් වටහාගත් රජතුමා ඔහුත් රාජසේවයට බඳවාගත්තා. මෙයාට කඩු ශිල්ප පුහුණු කළේ වේලුසුමන යෝධයා. මෙයින් නන්දමිත්‍ර යෝධයා. එළාර රජතුමාගේ හමුදාවේ හිටපු මිත්ත සෙන්පතියගේ නැගණියගේ පුතා තමයි නන්දමිත්‍ර කියන්නේ. මෙයාගේ උපන්ගම අනුරාධපුරේ කඩදුර කියන ගම. මේ නන්දමිත්‍ර පුංචි කාලේ ඉඳලම බොහොම දඟයෙක්. අනෙක් සමවයසේ දරුවන්ට කරන්න බැරි බොහෝ දේවල් මෙයාට කරන්න පුළුවන්කම තිබුණා. මෙයාගේ සමහර දඟ වැඩ හින්දා දෙමාපියන් පවා අපහසුතාවයට පත් වුණාලු. දවසක් මේ නන්දමිත්‍රගේ දඟ වැඩ ඉවසන්න බැරිම වුණ මෙයාගේ අම්මා එයාව හම්පටියකින් ඇඹරුම් ගලේ බැඳලා තිබ්බලු. වතුර ටිකක් අරන් එන්න ගිය අම්මා ආපහු එනකොට මිරිස් ගලට එහෙම නැත්නම් ඇඹරුම් ගලට බැඳලා තිබ්බ තමන්ගේ පුතා හොයාගන්න හම්බ වෙලා නැහැ. මේ පුතා
අම්ම පස්සෙන් ඇවිත් තිබුණේ අර බර මිරිස් ගලත් කකුල බැඳගෙන මේකත් ඇදගෙන නන්ද මිත්‍රගේ ගමේ පන්සලේ විශාල උණ පඳුරකුත් තිබුණා. ඉතින් මේ උණ පඳුර හාමුදුරන්ට විශාල කරදරයක් වෙලායි තිබුණේ. එහෙනම් ගම්වැසියන් එකතු වෙලා උණ පඳුර ගලවන්න උත්සාහ කළා. මෙතෙන්ට ආපු නන්ද මිත්‍ර මේ තරම් මොනවට මහන්සි වෙනවද අපේ හාමුදුරනේ? එහෙම කොහොම හාමුදුර කිව්වා? මහන්සි නෙවී කොහොමද මේක ගලවන්නේ? නන්ද මිත්‍ර කලේ ශක්තිමත් ලණුවක් අරගෙන ඇවිත් ඒක උණ පඳුරේ බැඳලා ඉන්පසු ඒක ඇදලා දාන එක. දවසක් තිස්සෙම කරන්න හිටපු වැඩක් තප්පරෙන් දෙකෙන් නන්ද මිත්‍ර කරලා දුන්නා. ඔය වගේ හපන්කම් අපේ දසමහ යෝධය ඕනතරම් කරලා තියෙනවා.